මලාම කරන මුලාවක්ද මේ මිනි පෙට්ටි කලාව. තමන්ගේ ජීවිත කාලෙම රුපියල් 20000ක් 30000ක් දීලා හොඳ මෙට් එක නිදා ගන්න නැති මිනිස්සු මැරුණෙන් පස්සේ රුපියල් 30000ක් 40000ක් දීලා පෙට්ටියක නිකම්ම වැළලිලා යනවා. මොකද්ද මේකේ තේරුම? දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ මන්ත්‍රීතුමෙක් වෙන ප්‍රියන්ත සහපන්දු මහත්මයාට තමයි මේ අපුරු අදහස එන්නේ. අතද ඔබතුමා මේ අදහස එන්නේ ඉසලා වෙන කවුරුත් මේක ලංකාවේ කරලා තිබ්බේ නැද්ද? ලංකාවේ මම දන්න තරමට මෙවන් කටයුත්තක් මීට කලින් කරලා තිබුණේ නැහැ. අපිට මේ වර්තමානයේ කළුබෝවිල රෝහල ආශ්‍රිතව පැන නැගුණ ගැටලුවක් මෙන්න මේ කොරෝනා මරණකදී රුපියල් 30000ක් 40000ක් විතර වැය කරන්න සිදු වෙනවා කියලා. එතකොට අධිකරණ වෛද්‍ය නිලධාරීතුමා වෛද්‍ය ප්‍රසන්න දසනායක මහත්මයා කතා කරනවා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමාට. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා කළුබෝවිල අසීල ගුණවර්ධන මහත්මයාට මා මේ සංකල්පය පිළිබඳව කලින් දැනුවත් කළා තිබුණා. එතුමා සැනින් අධිකරණ වෛද්‍ය නිලධාරීතුමාට සම්බන්ධ කළා මාව සම්බන්ධ කරා. ඊට පස්සේ අපි නගරාධිපතිතුමත් විශේෂයෙන් කොමසාරිස්තුමත් මේකට සම්බන් සභාව සම්බන්ධ කරගෙන මේ පෙට්ටිය අපි කලින් නිර්මාණය කරලා සාම්පල් අපි ගෙන්නගෙන තිබුණා පැක් වෙලා ආයතනයට කියලා. ඊට පස්සේ තමයි අපි දැන් සභාවෙන් මේක අද දවස වෙනකොට යථාර්ථයක් බවට පත් කරලා තියෙන්නේ. දැන් මේ පෙට්ටියක් හදන්න යන වියදම රුපියල් 4500යි. හදන විදිය මේකෙන් කියන්න පුළුවන් ඔක්කොම. දැන් මේක ඇතුලේ ස්ට්‍රෙන්ත් එක ගන්න තියෙන්නේ මේ බල අරගන්න තියෙනනේ මේ කිලෝ 100ක් ගන්න පුළුවන් මේ කුඩට මගේ බලාපොරොත්තුව නම් ඉතින් අවසන් ගමන මේ වගේ සරල විදිහකට යන්න පුළුවන් වෙන්න කියලා හැබැයි ඒ වුණාට ඉතින් දන්නේ නැහැ ඉතින් අපි නෙමෙයිනේ අපේ අවසන් කටයුතු කරන්නේ නේ ඒ කියන්නේ කිසි අවුලක් නැතුව මන්න සාමාන්‍යයෙන් ඉතින් කිලෝ 75ක් 78ක් විතර බරයි ඒ වුණාට බර දරනවා ඒ කියන්නේ පෙට්ටිය හයියයි කිසිම අවුලක් නැහැ අපි මේ සංකල්පයක් ඉදිරිපත් කරන්නේ මේ සංකල්පය අනුගත කරගන්න පුළුවන් මේ මල්ශාලා හිමිකරුවන්ට මේක සරසලා මේකට තව වැලියු ඇඩ් කරලා මේ ඕනම ඒ ඥාති හිතයිසින්ට තම මේ මරණ කරුගේ පාර්ශවයට ලබා දෙන්න පුළුවන්